ආයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩ මේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස් තල වෙත ලෝක කම්කරු දිනය අදයි ගොවියා පරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම් කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණ යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනපතිගේ අවධානයට පාර්ලිමේන්තුව යලි කැඳවීමෙන් රජයට හානියක් සිදු වීමට ඉඩ තබන්නේ නැහැ සජිත් කියයි प्रथम नवदहने देशीय पुत्वेत लोव वटा वैडकर्ण जनतावगे दिने हेवत लोक कमकरु दिने आदत ये देते बनवा मे एपिली बंदव सियत प्रवृत्ति अंशे तबन सठाना मे मस पलुमेनिदा अंतर्जातिकव समरण लोक कमकरु दिने वैडकर्ण जनतावगे अरगलय मत दिना गत्ता कार्मिक विप्लवयत समगम यूरोपे एतिउनु निष्पादन पिबिदीम लोव संवर्धनेट दायक वत एय एम कमकरुवंट गेन दुन्ने महत् पीडावक එම නිෂ්පාදනවල ප්‍රතිඵල කම්කරුවන්ට නිසි ලෙස නොලැබීම සහ වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් සිය හාම්පුතුන් විසින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම ඊට ප්‍රධානතම හේතුවක් වුණා. මෙහිදී කම්කරුවන්ට පැය 10 සිට 18 දක්වා වූ කාලයක් තම රාජකාරී කටයුතු වල නිරත වන්නටත් සිදු වුණා. මෙම අවිවේකී වැඩමුරේ තව දුරටත් ජනතාව තුළ ඇති කලේ අසහනයක්ම පමණයි. තම වැඩමුරේ පැය 8කට සීමා කරන ලෙසට ඉල්ලා 1886 වසරේ මේ මාස පළමුවනදා කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වන්නේ මේ අනුවයි. කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ මෙම වැඩවර්ජනයට තෙවන දිනේ වන විට එක් වූ කම්කරුවන් පිරිස 65000ක් ඉක්මවනු ලැබුවා. වැඩවර්ජනයේ තීරණාත්මක දිනේ වූයේ 1886 වසරේ මේ මාස 3 වෙනිදා. එදින සිය හාම්පුතුන්ගේ මෙහෙවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එෙහිදී කම්කරුවන් සිය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. සිය සහෝදර කම්කරුවන්ගේ මරණයත් සමගම තම සටන තීව්‍ර කළ කම්කරුවන් පැය 8ක සේවා මුරය දිනා ගැනීමට සමත් වුණේ ලේ දහඩිය සමග සිය අපමණ වූ කැපකිරීම ඊට මුසු කරමින්. ඉනනතුරු 1889 වසරේදී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තමර්ගලයේ වෙනුවෙන් රුධිරය වැකිර වූ තම සගෙන් සදාතනිකව සිහි කිරීමට තීරණය කළා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්වන්නේ මැයි පළමුවනදායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනය සමරනු ලැබුවේ 1927 වසරේදී. ඒ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඊ.ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවියා පරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම් කරු අතර යාන්ත්‍රණයකට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු ව තිබෙනවා. කෘෂිකර්ම අභ්‍යන්තර වෙළඳ පාරිභෝගික සුබසාධන වැවිලි සහ අපනයන අමාත්‍යංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. වෙළඳ අපනයන පොහොර ඇතුළු සේවා සැපයුම් තොග සැපයුම්කරුවන් තොග ගැනුම්කරුවන් භාණ්ඩ එකතු කරන්නන් හෝටල් වැනි මහා පරිමාණයේ ගැනුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි භෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා කෙනීමේ හැකියාව දීර්ඝ ලෙස මිහිදී සාකච්ඡා කෙරුණා. කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරඟ කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කරනවා. පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවකට සම්බන්ධ වීමේ හැකියාව තිබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. මෙහි අවසන් ප්‍රතිඵලය බව බොහෝගෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ජනාධිපතිවරයා පැවසුවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමටද ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත හැකි. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා. රටේ පාරිභෝගික අවශ්‍ය සමීක්ෂණයටද මේ ක්‍රමය දායක කරගත හැකි. මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. අමාත්‍ය චමල් රාජපක්ෂ ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. තවදුරටත් සංචරණය සීමා කිරීම තුළින් කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කරගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා. එමෙන්ම ප්‍රවාහන ක්‍රියාවලිය තුළින්ද වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපි මාර්තු මාසේ මේ රට වහන්න එමන් නැත්නම් මේ රටේ සංචරණ සීමා කරන්න කියනකොට අපි දන්නවා මේ සංචරණ සීමා කළා රට හොඳ තත්වයකට එනකොට සංචරණ සීමා කරපු එක වැරදි කියලා කියන්න
පිරිසක් ඉන්න බා අපි දන්න අපේ මේ රටේ යුද්ධේ දිනුවා යුද්ධේ දිනපු විදිය වැරදි කියන පිරිසක් හිටපු රට අජේ වෛද්‍යනායක සංගමයට අලුත් දෙයක් නෙමෙයි රටේ සංචරණ සීමා කරන්න කියලා රට පාලනයකට ගත්තට පස්සේ ඒකට ක්‍රියාමාර්ග වැරදි ඒ වෙලාවේ ගත යුතුවක් තිබුණු ක්‍රියාමාර්ග මේවයි කියලා කියන්න ඕනතරම් පිරිස් බිය වෙන බා අපි දැනගෙන ඉන්නවා මේ මොහොත වෙනකොට අපිට සතුටු විය හැකි ප්‍රමාණයට රට පාලනය වෙලා තියෙනවා රටේ වසංගතයක් මේ ලෝකෙම වසංගතයක් යන වෙලාවක තාක්ෂණයෙන් උපරිම රටවල් වසංගතයෙන් දුර්වල වෙලා එහෙම නැත්නම් වෛරසයේ ඉදිරියේ දණින් වැටිලා ඉන්න වෙලාවක අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක වෛද්‍යවරුන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ආරක්ෂක සේවයේ කාර්ය මණ්ඩල වලටත් ඒ තිබෙන ශක්ති ප්‍රමාණය ලබා දුන් දේශපාලන අධිකාරී හයියත් නිසා අපිට පේන දිනවා මේක පාලනයක් වෙලා තියෙනවා अनुगत जनताव सहायत තමයි අපිට පේන දේ. ඒ වගේම ප්‍රවාහනයට අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වීමක් කළ යුතු තියෙනවා ප්‍රවාහනංශයේ. අදාළ ඇමතිවරු සහ ඒ නිලධාරීන් ඒ හරහා අපිට පුළුවන් වෙනවා. මොකද අපි ඉදිරියේ කාලය රටේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න උත්සාහ දරද්දී යම් රෝගීන් වැඩි වීමක් වෙනවා. ඒ රෝගීන් වැඩි වීම වෙනවත් එක්ක ඒක පාලනය කර ගැනීම තමයි අපි කරන්න මේ උත්සාහ කරන්නේ. ඒකට සහාය ලැබුනේ නැත්තම් ජනතාවගේ කාර්ය ජනතාව කරේ නැත්තම් අපිට යම් ආකාරයක ගැටලු කාර්ය තත්ත්වයන් මත වෙන පුළුවන් මොකද කොයිම මොහොතකවත් මේ අවදානම නැහැ කියලා හිතන්න එපා නව කොරෝනා වෛරසය පාලනය සඳහා ඖෂධයක් හෝ එන්නතක් සොයාගන්න අතුරු මෙම වෛරසය සමග ජීවත් වීමේ සුදුසුම ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව එම වෛරසය පිළිබඳ වසර 7කට පෙර ප්‍රථම වරට මෙරට මාධ්‍ය තුලින් සමාජයේ දැනුවත් කළ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා විශේෂයෙන්ම රෝගය වාතය හරහා බෝ වෙන නිසා श्वसन मार्गे हरहा बोवेन निशा मे रोगे बोवेन इटकड़ितामत्म व्यडि समाज दुरास्त अवमवासेन मीट्रेक पर्तर पौत्तागन यायतु इवगेम मुखे सह नासी आवर्णीयन विद्यटपिट मुखहा नास आवर्ण पलदीन विनवा मेखाल सीमा विदुपट पुलना अत्तावर्ण तं ग्लौस पलदीमत् सिदुकल युतु विनवा मम इल्ली मक्कन अवमवासेन अपेरटे अधि अवदानं कलापवल्लवत् जीवत्न पुद्गलयान राजकारी सदा अत्यवश्य राजकारी सदा पुद्गलयान पुलवान्नम निवस पेमीनी निवसे दर्वान् पौले ज्ञातीन सम कथाभाकट मिश्रवेन्नट फिर उभगे अदुम पेलुम युवत्ला स्नाने कल्ला अत्पा मुहल सनीपारक्षक द्रावण वलिन विषबीजनाशक वलिन पिरीशुकर्ग निवसट यान्न मिता मे रोगी तत् पालने करण हस्तावक्यनम इदिरी मम हिता अपेरटे गृह निर्माण शिल्प දි නිවස් හදනකොට නිවසට ඇතුළු වෙන ස්ථානයේ කුඩා නාන කාමරයක් සකස් කරන්න වේවි. ඉතින් මේ විදිහට අපට සිද්ධ වෙනවා මේ රෝගියත් සමග ජීවත් වෙන්නට. රෝගියට අපි වළක්වන්න තියෙන එකම ක්‍රමය රෝගියෙන් වැළකීලා ජීවත් වෙන නිසා ජෛව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වශයෙන් අපි අනිවාර්යයෙන්ම හැඩ ගැහෙන්න වෙනවා. මොකද ඒ හැරෙන්නට අපිට මේ රෝගය පාලනය කරන්න පැතිර යෑම පාලනය කරන්න වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේ ජීවන රටාවට අපි අනුගත වෙන්න වෙනවා. පාර්ලිමේන්තුව යලි කැඳවීමට කටයුතු කිරීම තුළින් රජයට හානියක් සිදු වීමට ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. නැවත පාර්ලිමේන්තුව කැඳවලා මේ රටේ අසහනෙන් පීඩණයෙන් ජීවත් වන සියලුම ජන කොට්ටාසවලට අවශ්‍ය මුදල් ටික පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දීලා මේ රටේ සියලුම ජන කොට්ටාසවලට ඒ ආධාර උපකාර ලබා දෙන්නට අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. රජයට පාර්ලිමේන්තුව කැඳවීම තුල හානියක් සිදුවන්නට අපි ඉඩ තබන්නේ නැහැ. දෝෂා වියෝග හෝ විශ්වාස භංග යෝජනා ගෙනෙන්නට අපි කටයුතු කරන්නේ නැහැ. අපේ මාතෘභූමිය වසනයට පත් වී තිබෙන මොහොතක මෙරටේ උත්තරීතර නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රමුඛත්වය දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරලා ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් රැකගෙන මෙරටේ ජනතාවට අත්‍යවශ්‍ය ඒ සියලුම කොරෝනා මර්ධන ව්‍යාපෘති සහ සහන ලබා දීමේ සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ වෙන්කල යුතු සියලුම අරමුදල් බෙහෙදයකින් තොරව අනුමැතියට ලක් කරලා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ පාර්ලිමේන්තුව හරහා
ඒ ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට සේවාව ඉෂ්ට කරන්නට අපි ලෑස්ති. ඒ වගේම ඒ යුතුයකම අපි ස්වේච්ඡාවෙන් වැටුප් ලබා ගන්නෙ නැතුව වේතන දීමනා ලබා ගන්නෙ නැතුව අපි මේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්නට කැමතියි. ඒ නිසා රජයට බියවන්නට කිසිම හේතුවක් නැහැ. අපේ එකම බලාපොරොත්තුව කොරෝනාව නිසා විපතටපත් වුණු අපේ මාතෘභූමිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඒ වගේම රටේ ජනතාවත් ආරක්ෂා කරගනිමින් මේ වැඩපිළිවෙල යහපත් ආකාරයට ඉදිරියට ගෙන යන්නටයි අපේ ඒකායන අරමුණ. රාජ්‍ය විසින් ජනතාවට ලබා දෙන සහන වැඩපිළිවෙල ජාවාරමක් බවට පත් කර නොගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතා පවසනවා. අපිට තියෙන බරපතලම ප්‍රශ්න මේ කොරෝනා අවදානම කොරෝනා උවදුර අස්සේ මේ පීඩාවට පත් වෙච්ච ජනතාව තවදුරටත් පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගණිමින් තිබෙනවා. ඉතින් මේවා ලැජ්ජයි මේ වැඩ. ඊයේ දවසේ ඉපොලෝගම ප්‍රාදේශ සභාවේ කරඹෑව ගමේ ගෙවල් වලට විස බීජ හරණය කළා. මොකද කරේ? රොහට්ටුවේ මන්ත්‍රීවරියකුත් එයාගේ තව දෙන්නෙක් තුන්දෙනෙකුත් ගමේ දෙන්නෙක් තුන්දෙනෙකුත් එකතු වෙලා හැම ගෙදරකෙම රුපියල් 200ක් එකතු කරා. දැන් ගලෙම්බෙදරව කහටකස් දෙකලේ ප්‍රාදේශ සභාව හොරපදාන ආසනේ කහටකස් දෙකලේ ප්‍රාදේශ සභාවේ ආණ්ඩුව මේ දින රුපියල් 5000 ගන්න ඕන කරන ඇප්ලිකේෂන් එක රුපියල් 50 ගානේ විකුණන ආණ්ඩුවේ සහයෝගය ඇතුව සමහරු අපි අහනවා මේ මොකද්ද මේ කරන හතර විලිලැජ්ජ නැති වැඩ මැදවැච්ච ප්‍රාදේශ සභාවේ කෙනෙකුගේ නංගි කෙනෙක් ඉන්නවා සමෘද්ධියේ ඇප්ලිකේෂන් තුනක් පුරවලා එක gederi කාමෙන්ට් එකට ගියා නම් ස්වෙන් රැකියාවක් කරා නම් සමෘද්ධියේ තිබුණා නම් ඇප්ලිකේෂන් තුනක් පුරවලා අරන් එක ඇප්ලිකේෂන් එකට 5000 දෙනවා සල්ලි ගත්තා කියලා ඇප්ලිකේෂන් දෙකක් පුරවලා දීලා තියෙනවා. දැන් මේවා අපි පැමිණිලි කරලා තියෙනවා. මේ මේවා අනුරාධපුරේ විතරක් නෙමෙයි රට හැමතැනම වෙනවා. ඒ නිසා මේක ජාවාරමක් කරගෙන මේකෙන් ගසා කන්න කොල්ල කන්න හදන්න එපා. මේ වෙනුවට අපි කරන්න ඕනේ මේ රටේ ජනතාව මේ උවදුරෙන් වළක්වා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම කරන එක. ඒ නිසා ඒ අස්සේ වැඩ කරන මිනිසුන්ගේ රස්සා නැති වෙලා තියෙනවා. කර්මාන්ත ශාලා තියෙන කර්මාන්ත ශාලාවල ගාමන්ස් වල ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරපු සේවකයන් දැන් රස්සාවට එන්න එපා කියලා තියෙනවා. මේක මුළු රටේම තත්ත්වේ බවට පත් වෙලා තියෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.